என்று கூறி அடுத்ததாக நாங்கள் அழைப்பது மகளிர் இயக்கத்தின் தோழி ஹேமமாலினி அபிரத்னா அவர்களை. கினியம் ஊ மெத பெருதிக வஹல் சேவே தென்னா ஊ அப்பே ஆதரணிய சகோதரியான் அப்பே ஆர்த்திகே வெடிம பங்குவட்ட தாயக்க வண்ட பாவுபதான் ශීත කඳුකරේ තේ දළු නෙලන ඒ අපේ ආදරණීය සහෝදරියන්ට කිසි දිනක ඒ තේ දැල්ලේ අග්‍රඵලය දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇඟලුම් කම්හලෙයි විවිධ ගෙත්තම් කරන්නා වූ ඒ අපේ ආදරණීය සහෝදරියන් තමුන්ගේ ගත වසා ගන්නේ වැරහැලි වලින්. මේ වැඩ කරන කාන්තා සහෝදරියන් හේතුවෙන් රටේ ආර්ථිකයේ වැඩිම පංගුව ධනපතියන් විසින් උරා ගනිද්දී අප නුදුරින් පේන්නා වූ ධනවාදයේ සංකේත වන්නු මේ නෙළුම් කුළුණු ඉදවන්නේ ඒ ආදරණීය සහෝදරියන්ගේ ජීවිත යටපත් කරමින්. ඉතින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ගොඩ නැගින්නේ නිදහස අහිමි වූ ඒ වැඩ කරන සහෝදරයන්ගේ ජීවිතවලට සැබෑ නිදහස ගෙනීම සඳහා. මේ මොහොතේදී ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් උළෙලේ මීලඟට ඔබ වාමන්ත්‍රණය කිරීම සඳහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායක හේමමාලි අබේරත්න සහෝදරියට දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. वेदिकावे असुनगेन सिटीन पेरटुगामी समाजवादी पक्षे प्रधान लेखम सहोदर अतुलु सियलुम सहोदरुरुंगे नवसराय आदरणीय मावरुनि पियवरुनि सहोदरियनि सहोदरवरुनि अद ओबाप सियलु देनाम मेम स्थानेट रसेला इन्ने जात्यंतर कामकारु दिन सेमरुमत एक्क अपि हेमोम अपे जीवित मे समाज मिनिसुंगे पीड़ित पंथ मिनिसुंगे जीवित पड़ा यहपत जीवित अग्बावट पत्करान सटन करमी निन्न व्यापार एक वड़ करन मिनिसु ओबापी सियलु देनाटम अदत हेटात अनागते वेनुएन मे समाज वेनस्किरीम वेनुएन सटना कितरु एलाती एनवा ए सटने एक पियवरा एक मोहताक एक दावसाक अदापि जात्यंतर काम करु दिने केला सेमरी मडला करनो वैड करना मिनिसु खांदुलु हेलना मिनिसु दुख पिंदिना मिनिसु पीड़ा वड़ पत्तरा इना मिनिसु में समाजे यहापत करन तमंगे श्रमय दाड़ी खांदुलु हेलना मिनिसु एनुएं वैड करने एक दावसाक ඒ මිනිස්සු වෙනුවෙන් වෙන් කරපු දවසක අද ඔබ අපි සියලු දෙනා මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඒ සටනේ නියමුවන් විදිහට මේ මොහොතේ මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා වගේම ඒ ව්‍යාපාරයට ඒ අපේ නායකත්වයේ දෙන අපිත් එක්ක එකට ගමන් කරන ව්‍යාපාරයත් එක්ක නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට අපිටත් සටනක් ඉතුරු වෙලා තියෙනවා. අපිත් සටනක් කරමින් ඉන්නවා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට. අපි දන්නවා මේ වෙලාවේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට මොකක්ද අපිට ඉතුරු වෙලා තියෙන සටන කොහොමද අපි ඒ සටන කරන්න ඕනි කියලා. හුදු කාන්තා පීඩනයට විතරක් පටු වෙලා කාන්තා වගේ ප්‍රශ්නෙ විතරක් ප්‍රශ්නයක් විදියට අරගෙන සටන් කරන කාන්තා ව්‍යාපාරයක් නෙවෙයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය කියලා කියන්නේ. අපි දන්නවා කාන්තා පීඩනය කියලා කියන්නේ මේ සමාජ පීඩනයේ මේක කොටසක්. මුළු මහත් සමාජයේම ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගැහණු පිරිමි ભેදයකින් තොරව බාල මහලු ભેදයකින් තොරව ළමා ලපටි ભેදයකින් තොරව පීඩාවට පත් වෙලා ඉන්නවා.
ඒ පීඩාවේ ගොදුරක් බවට අපි හැමෝම ලක් වෙලා ඉන්නකොට කාන්තා පීඩනය විතරක් අරගෙන අපිට කතා කරන්න බෑ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට ඒ නිසා අපි දන්නවා ඒක මේ මුළු මහත් සමාජයේම අපි හැමෝම වෙලාගෙන ඉන්න පොදු පීඩනයේ මේක කොටසක් කියලා නමුත් අපිට සටනක් තියෙනවා ඒ සටන තමයි මේ හැම තත්වයක් යටතේම මේ හැම පියවරක් යටතේම මේ හැම මොහොතක් යටතේම හැම අංශුවක් යටතේම ස්ත්‍රිය පීඩාවට පත් වෙන මේ සමාජය ඇතුලේ ඇය ගොවිකාන්තාවක් නම් ගොවිකාන්තාවක් වීම නිසා ඇය පීඩාවට පත් වෙනවා වගේම ඇය ස්ත්‍රියක් වීම නිසා ගොවි ශාස්ත්‍රය ඇතුලේ ඇය පීඩාවට පත් වෙනවා ඇය ශිෂ්‍යාවක් වුණාට අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ ඇයට ආව ඇය මුහුණ දෙන පීඩාවට අමතරව ඇය ස්ත්‍රියක් වීම නිසා පීඩාවට පත් වෙනවා ඇය කම්කරුවෙක් කම්කරුවෙක් විදිහට ඇය වැඩ කරද්දී ශ්‍රමය හෙළද්දී දුක් විඳිද්දී වැටුප් නොලබද්දී පීඩාවට පත් වෙනවා වගේම ඇය ස්ත්‍රියක් වීම නිසා පීඩාවට පත් වෙනවා ඇය තරුණියක් නම් ඇයට රැකියාවක් හොයාගන්න යනකොට ඇයගේ විවාහයට දයවැද්ද හොයාගන්න යනකොට ඇයට ආදරය අවශ්‍ය වෙන වෙලාවල් වලදී මේ සියල්ලේදීම ඇය පීඩාවට පත් වෙනවා වගේම ඇය ස්ත්‍රියක් වීම නිසා පීඩාවට පත් වෙනවා ඒ නිසා ඇය පීඩාව අපි වඩා හොඳින් තේරුම් අරගෙන ඉන්නවා ඒ නිසා අපි යෝජනා කරනවා ගොවි අරගල මැදස්ථානයේට කම්කරු අරගල මැදස්ථානයේට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේට ලාංකීය තරුණ ව්‍යාපාරයේට ඔබ ව්‍යාපාරයේ නියෝජනය කරන සියලුම සහෝදරියන්ට එම තමන් මූණ දෙන තමන්ගේම ප්‍රශ්න වලට අමතරව තමන් ස්ත්‍රියක් වීම නිසා මූණ දෙන ගැටලුවක් තියනවා කියන සාකච්ඡාව මේ සමාජයට ගේන්න ඕනේ. ඒ සාකච්ඡාව මේ සමාජයට ගෙනාවට පස්සේ තමයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට අපි පටන් ගත්ත සටන සටනක් විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන්. මැද පෙරදිග වහල් මෙහෙයේ තමන්ගේ ශ්‍රමය හෙළන සහෝදරියෝ සාතිශය බහුතරයක් මැද පෙරදිග ඉන්නේ කාන්තාවෝ නම් එහෙම නැත්නම් වතු කරේ ශ්‍රමය හෙළලා වැඩ කරලා මහන්සි වෙලා දුක් විඳලා එදා වේල හම්බ කරගෙන කන්න සොච්චමක් අතට අරගන්න සාතිශය බහුතරයක් ජනතාවගෙන් වැඩි කොටස කාන්තාවෝ නම් කලාපයේ මැෂිමට තමන්ගේ ශ්‍රමය වගුරලා තමන්ගේ ජීවිත දිය කරලා තමන්ගේ ජීවිත යටපත් කරලා සොච්චම් වැටුපක් අතට අරගෙන ගෙදර යන්න දඟලන අම්මා තාත්තගේ ලෙඩට දුකට බෙහෙත් හොයන සහෝදරියෝ සාතිශය බහුතරයක් සහෝදරියෝ නම් එතන ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම ඒ සියලු ශේෂ්ත්‍ර නියෝජනය කරන සහෝදරියන්ට සටනකුත් තියෙනවා කියලා අපි කියනවා ඇයට මේ සමාජයේ තමන් මූණ දෙන තමන් පීඩාවට පත් කරන මේ ආර්ථිකයට එරෙහිව සටනක් තියෙනවා ඒ වගේම ඇය මේ සමාජයේ හිංසාවට පීඩාවට ගොදුරු වෙන ස්ත්‍රියක් වීම නිසා සටනක් තියෙනවා ඒ නිසා ඇයට සටන් දෙකක් තියෙනවා මේ සමාජය ඇතුලේ ජීවත් වෙන හැම කෙනෙකුටම තියෙන එක සටනයි නමුත් අපි කියනවා ස්ත්‍රියට සටන් දෙකක් තියෙනවා මේ සමාජය ඇතුලේ ඉස්ත්‍රියට සටන් දෙකක් තියෙනවා එකක් මේ කාලකන්ණි ආර්ථිකයට එරෙහි සටන ඒ වගේම ඇය ස්ත්‍රියක් වීම නිසා ඇය පීඩාවට පත් වෙන එකට අදාළව ඇය කරන්න ඕනි සටන අපිට තියෙනවා සටන් දෙකක් අපිට තියෙනවා සටන් දෙකක් අපි හැමෝම මේ විලංගුවට වැටිලා මේ විලංගුවෙන් ගැට ගහලා ඉන්නේ සමාජ ආකල්ප කියන විලංගුවට අපි ගොදුරු වෙලා ඉන්නවා මේ ආර්ථිකයට අපි ගොදුරු වෙලා ඉන්නවා සමාජ මතවලට අපි ගොදුරු වෙලා ඉන්නවා සමාජ ලිංගික හිංසනයන්ට අපි ගොදුරු වෙලා ඉන්නවා ලිංගික පීඩාවන්ට අපි ගොදුරු වෙලා ඉන්නවා මේ සමාජයේ සාතිශය බහුතරයක් ස්ත්‍රීන් ඒක ගැන කතා කරන්න ඒක ගැන වාද විවාද කරන්න ඒක ගැන විවිධ මත පළ කරන්න මිනිසු හිටියට ඒවට සටන් කරන්න මිනිසු නැහැ ඒවට සටන් කරන්න දේශපාලන ව්‍යාපාර නැහැ අද ජාත්‍යන්තර කම්කරු දින සමරන ඔය කිසිදු දේශපාලන පක්ෂයක්වත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක්වත් මේ ප්‍රශ්නය හරියට හඳුනාගෙන ඒකට අදාළ කරන නිවැරදි දේශපාලන තීන්දුව తీරන අරගෙන නැහැ නමුත් අපි පැහැදිලිවම කියනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඒකට අදාළ කරන නිවැරදි දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අපි සූදානම් ඒ වැඩ පිළිවෙලත් එක්ක නොනවතී ගමනක් යන්න නොනවතී සටන් කරන්න නොනවතී අරගල කරන්න නොනවතී ඒ ගමන යන අපි සූදානම් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට ඉතිහාසයේ පුරාම සහෝදරියෝ ස්ත්‍රීන් කාන්තාවන් සටන් කරලා තියෙනවා ඔබ අපි හැමෝම දන්නවා ලෝකේ වැඩවසම් ක්‍රමයට එරෙහිව ස්ත්‍රීන් සටන් කරුවා වහල් ක්‍රමයට එරෙහිව ස්ත්‍රීන් සටන් කරුවා ධනවාදයට එරෙහිව ස්ත්‍රීන් සටන් කරුවා හැබැයි කිසිම කෙනෙක් ඒ සටනෙන් පස්සේ ඇයගේ ජීවිතය ගොඩනගන්න ඇයගේ ජීවිතයට යහපතක් උදා කරන්න ඇයගේ ජීවිතය වෙනස් කරන්න අදාළ කරන සටනට අයව කැඳෙන්නේ නැහැ ඒ නිසා අපි විශ්වාස කරනවා ධනවාදය ඉවර වෙනතුරු ධනවාදය අවසන් වෙනතුරු කාන්තාවගේ ජීවිතයට නිදහසක් හම්බෙන්නේ නැහැ නමුත් අපිට සටනක් තියෙනවා අපිට සටනක් තියෙනවා අපිට කතාවක් තියෙනවා අපිට සාකච්ඡාවක් තියෙනවා ඒ නිසා තමයි අපි කියන්නේ ධනවාදයට විනාශය ඉස්ත්‍රියට නිදහස ධනවාදයට විනාශය ඉස්ත්‍රියට නිදහස කියලා ධනවාදයට විනාශය අත්පත් වෙනතුරු ධනවාදයේ විනාශ වෙනතුරු ලාංකීය කාන්තාවට හෝ ලෝකීය කාන්තාවට හෝ නිදහසක් හෝ සැනසීමක් අත්පත් වෙන්නේ නැහැ ඒ නිසා අපි ඔබට කියනවා අපි හැමෝටම මේ සමාජය ඇතුලේ මූණ දෙන්න වෙලා තියෙන මේ ගැටලුවට විරුද්ධව අරගල කරන්න සටන් කරන්න අපි හැමෝටම දැනුවත් වෙන්න ඕන කරන මාර්ගයක් අපට දැන් ඇවිල්ලා තියෙනවා අපි ඔබට කියනවා මේ ප්‍රශ්න හරියට තේරුම් නොගන්න තාක්කල් මේ ප්‍රශ්නයට අදාළ කරන සංවාදය හරියට ගෙන එන තුරු මේ ගැටලුවට අදාළ කරන වැඩපිළිවෙලක් හරියට ගොඩනගෙන තුරු අපිට මේ ගැටලුවට උත්තර හම්බ වෙන්නේ නැහැ ඒ ගැටලුවට උත්තර හොයාගන්න නම් අපි හැමෝම එකා වගේ හිතමින් එකා වගේ වැඩ කරමින් එකා වගේ අරගල කරමින් මේ සටනට එන්න ඕනේ මේක ඉස්ත්‍රියගේ ප්‍රශ්නයක් හෝ පුරුෂයාගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන සමාජ මතය අපි සමාජයට ගෙන ආ යුතුයි පුරුෂාධිපත්‍යයේ ගොදුරක් බවට පත් වෙලා ලිංගික හිංසනයේ ගොදුරක් බවට පත් වෙලා සමාජ ආකල්පවල ගොදුරක් බවට පත් වෙලා සමාජ මතවල ගොදුරක් බවට පත් වෙලා හැම පීඩාවකම ගොදුරක් බවට පත් වෙලා ඉන්න ලාංකීය කාන්තාවගේ සටන තියෙන්නේ තමන්ගේ නිදහස දිනා ගන්න වමේ ව්‍යාපාරත් එක්ක එකට එකතු වෙලා ලෝකෙ හැමදාමත් වමේ ව්‍යාපාරවලට සහෝදරියන්ගේ ස්ත්‍රීන්ගේ මැදිහත් වීමක් නැවතිව ජයග්‍රහණයක් අත්පත් වෙලා නැහැ. අපි හැමෝම මේක දන්නවා. ඉතිහාසය අරගෙන කියවලා බැලුවොත් ඒ මුළු ඉතිහාසය පුරාම වමේ ව්‍යාපාරවල සටන් ඇතුලේ කැපකිරීම කරලා අරගල කරලා ජීවිත පරිත්‍යාග කරලා සටන් කරලා වමේ ව්‍යාපාරයට ජයග්‍රහණ අත්පත් කරලා දුන්න සහෝදරියෝ අපේ ජීවිතවලට ඕන තරම් හම්බ වෙලා තියෙනවා. අපි ඒවතන අපි ඒවගෙන ඕන තරම් කතා කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා අපි දුර්වලයි කියලා කවුරු හරි හිතනවා නම් අපි දුර්වලයි කියලා මේ සමාජයේ කවුරු හරි මතපල කරනවා නම් නෑ අපි ඔබට කියනවා අපි දුර්වල නෑ. අපිට සටන් කරන්න පුළුවන් අරගල කරන්න පුළුවන් අපි ඕනෑම වෙලාවක අපේ නිදහස දිනා ගන්න වගේම ලාංකීය වැඩ කරන ජනතාවගේ නිදහස දිනා ගන්න සටනේ පෙරමුණේ ලාංකීය කාන්තාව විදිහට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අපි ඉන්නවා කියලා අපි ඔබට කියනවා විශ්වාසයෙන් විශ්වාසයෙන් අපි ඔබට කියනවා ඒ නිසා ජාත්‍යන්තර කම්කරු දිනේ සමරන අද දවසේ අපි ඔබට නැවත නැවතත් මතක් කරනවා මේ සටනට අපි ඕනම වෙලාවක සූදානම් ඒ අභියෝගය බාර ගන්න අපි සූදානම් සටන් කරන්න අපි සූදානම් සටන් වදින්න අපි සූදානම් ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නත් ලාංකීය නිර්දන පන්තියත් එක්ක නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සූදානම් කියන පණිවිඩය දෙමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි